ඉතින් අපේ සදනෙන් පිළිගන්නවා. අද මම වීඩියෝ ගන්න ටික කාලයකට පස්සේ මොකද පොඩ්ඩක් කාර්ය බලපෑම නිසා වීඩියෝ දාන්න බැරි වුණා. ඉතින් අද මම කතා කරන්නේ දිවදිය රෝගීන්ට බ්‍රවුන් පාන එහෙම නැත්නම් අපි කියන්නේ දුමුරු පාන් තමන්ට අහල ලබා ගන්න පුළුවන්. ඉතින් ගොඩාක් මගේ වීඩියෝ එකේ තියෙනවා පාන් නම් කන්න එපා කියලා. මම පාන් ගැන වීඩියෝක් කරලා නැහැ. මොකද මේ වීඩියෝ කරන්න පවා මම පාන් කෑමට එතරම් ආසාවක් නැහැ. ඒ තරම් අපේ ශරීරයේ සී මට්ටම වැඩි කරනවා. නමුත් පුළුවන් තරම් එක්කෙනා ඒකත් කරන්න ඕගොල්ලන්ට ඒ කොපමණ ප්‍රමාණය වැඩි වෙනවා කියලා ඕගොල්ලන්ට හොඳ හදාසක් ලබා ගන්න. නමුත් දිවදිය ගොඩාක් පුරලා තියෙනවා. මම සුදු පාන් කන්නේ නැහැ. නමුත් මම දුමුරු පාන් කනවා. අපි නැත්නම් කියන්නේ ඉංග්‍රීසියෙන් බ්‍රවුන් පාන් කියලා. ඉතින් ඔයාලට පෙන්නන්න මම ආහාරයට ගෙන ආවෝ මේ ලොකුර ගහලා තියෙනවා. මේකේ සීනියක් බදා නැහැ. මේක පැහැදිලිව තියෙනවා බ්‍රවුන් බෙක් කියලා. ඉතින් මේක තමයි මගේ ආහාරයට ලබා ගන්න යන්නේ. මෙන්න මේ පාන් මොකද ගොඩාක් දෙනෙක් කුරලා තියෙනවා මේවා කන්න. ඉතින් බලන්න මම ගෙනාවු චිකන් කරි එකක් ගෙනයි. ඔයාලට පේනවා චිකන් කරි එක. මම චිකන් කරි පාවිච්චි කරන්නේ ඇයි මේ චිකන් කරි වල සීනි කාබෝහයිඩ්‍රේට් කියන්නේ නැති තරම් කාබෝහයිඩ්‍රේට් වලින් කියන ග්‍රෑම් 0.5ක් වගේ ඉතාම සුළු වර්ගයක් ගන්න. ඒ කියන්නේ දෙවැඩියාව සීනි මට්ටම ඉහළමකට චිකන් බලපෑමක් කරන්නේ නැහැ. මගේ වීඩියෝ එකක් තියෙනවා චිකන් ගැන. ඒ ගැන වෙනව බලන්න මේ වීඩියෝ එක. මම වෙනම තනියම චිකන් ගැන කතා කරලා තියෙනවා. රට වැඩි කතා නැතුව මම පාන් කාල ප්‍රමාණය මම කියන්න මම කරන්න. සාමාන්‍යයෙන් මෙන්න මේ පාන් පෙටි තියෙන්නේ. මේ තියෙන්නේ මේ පාන් පෙටි. දැන් මම මෙතන දැන්ට කන්න 1 2 3 4ක් තියාගන්න. මම බඩ පිරෙන්න කන්න ඕනේ. මොකද කාලා පැය දෙකේ ටෙස්ට් එක කරනවා කියන්නේ අනිවාර්යෙන් තමන්ගේ බඩ පිරෙන්න කෑම කන්න ඕනේ. ඒක BBBS ටෙස්ට් එක කාලා පැය දෙකකට පස්සේ රයිට්. මම එනම් කෑම වල කලින් මම ග්ලූකෝස් මට්ටම චෙක් කරන්න. හරි මේ කට්ටක් තියෙනවා දාලා බලමු එනම්. හරි චෙක් කරලා බලමු එනම් කෑම වල කලින්. බැයි තියලා බලමු එනවා. අපට පේනවා කියලා විශ්වාස කරනවා. සීනි මට්ටම 94යි. ඉතින් හොඳ මට්ටමේ තියෙනවා. එහෙනම් මම දැන් මම ඔය පාන් කනවා. මම අපට පෙන්නන්නම්. බැයි පුරා දෙනෙක් කියනවා අපි මම මේ කනවා දෙයක් නැහැ කියලා. ඉතින් මේවා 100%ක් මම වක්කිමින් කියනවා කනවා ගෑම් කොයි වීඩියෝ දිග්ගැස්සනේඳයි මම මේවා ඔයගොල්ලන්ට පෙන්නන්න නැත්තේ. රයිට් අපි එනම් වීඩියෝ දිග්ගැස්සනේඳා මම පියවර දෙකකින් එනවා. පෑගින් පෑ දෙකකින් වීඩියෝ අවසානයේ වැඩිදම මම යෝජනා කරනවා. හොඳයි මම පෑයකට පස්සේ ටෙස්ට් එක කරන්න යන්නේ. ඔයාට පේනවා මම කෑවා මම මේ වගේ පාම් පාම් පෙඩි හරිනම් පහක් කෑවා. ඔයාට මම මේකේ අන්තර්ගත පිළිබඳව අන්තිමට කියන්නම්. රයිට් මම විලා යන්න කලින් පෑයකට පස්සේ මගේ ටෙස්ට් එක කරන්න. අපි එනම් චෙක් කරලා බලමු පෑයකට පස්සේ පාම් පෙඩි පහක් කාලා චිකන් කරියක් එක්ක. बलमु अलुपिन्यादानेकट हरि तील बलमु पैकट पास पीनगर विश्वास करना इकसिया अनु हटा पैकट पास හොඳයි පාන් පෙති පහ කාලා හරියටම පය දෙකක් යනවා. එදා වැඩගත් ටෙස්ට් එකක් කාලා පය දෙකකට පස්සේ අපි එනම් චෙක් කරලා බලමු එනම්. හරි තියලා බලමු කාලා පය දෙකකට පස්සේ. හරි තියලා බලමු BBBA ටෙස්ට් එක. पीना के विश्वास करना इकसिय हेटपहत्न हरिटम काल पय देखाई इतकोट ओयाट पेहदिली मै ग्लूकोस मट्टम तिबुने की अणु हतर इता हुद मट्टमे तिबुना इता पेहदिल ग्लूकोस मट्टम पेन्न अणु हतरे तिबुने कन्न कालीं बलन्न कन्न कालीं पय भाग पय तुले इकसिय अणु हताई पय देखा हेट पाए सामान पय देखा अपे ग्लूकोस मट्टम इकसिया हतल अड़वे नमूत मैं ग्लूकोस मट्टम इकसिया हेट पहा इकसिया हतल अड़ूने मेहमे मतक तीयागा दीवडिया रोगी कार्बोहैड्रेट तीयागन पुलवा प्रधान कैमे लेकर आसन्न वसें उपरीम ग्रैम विशिपहा मुद मगे तम ग्रैम विस्सक अड़पमा को ग्रैम विस्सक इतकोट मंगवाट की मे पाप කාබෝහයිඩ්‍රේට් තියෙනවා 11.5 කාබෝහයිඩ්‍රේට් මේක එකතු කළොත් සීනි නෑ මේක සීනි ඇඩ් කරලා නෑ නමුත්
කාබෝහයිඩ්‍රේට් අපි සිංහලෙන් කියන්නේ පිස්ටේ කියලා මේක පාන් පෙත්තේ 11.5ක් තියෙනවා. එතකොට මේකේ සාමාන්‍යයෙන් සුදු පාන් වලට වඩා පයිබාන්තර ගතිය ඉර. නමුත් පයිබාන්තර ගතිය තියෙන්නේ 1.5යි. එතකොට මේ දෙකේ වෙනස ගත්තොත් මේ පාන් පෙත්තක ශරීරයේ සීනි බවට පත් කිරීමේ හැකියාව ග්‍රෑම් 10ක ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ වගේ පිටි පහක් කියන්නේ මම කෑ මේ වගේ පිටි පහක් කියන්නේ මම කෑමෙල තුල කාබෝහයිඩ්‍රේට් තියෙනවා ග්‍රෑම් 50ක ප්‍රමාණයක්. එතකොට බලන්න ග්‍රෑම් 50ක ප්‍රමාණයක් කාබෝහයිඩ්‍රේට් කියන්නේ ඇත්තටම දියඩිය රෝගී ඉන්න ශරීරේ දරා ගන්න බෑ. ඒක සාමාන්‍ය කෑම වේලකට වැඩි ප්‍රමාණයක්. මොකද ඒකට සාපේක්ෂව මට ප්‍රෝටීන් ප්‍රමාණයක් තිබුණේ නෑ. මට ෆැට් ප්‍රමාණයම තමයි මේදී ප්‍රමාණයක් තිබුණේ නෑ. මං කව ප්‍රමාණයෙන් ප්‍රෝටීන් වලින් ගත්තොත් සුළු චිකන් කැලි ප්‍රමාණයක් තිබ්බේ. චිකන් කැලි දෙකක් වගේ. එතකොට එතන ප්‍රෝටීන් ප්‍රමාණය ගත්තොත් හතක් වගේ තිබුණේ. අතර මේ දේ තිබුණේ නැහැ. මොකද මේ දේ මම ගත්ත Google Maps වල හැම කොටස ඉවත් කරලා තිබුණා. එතකොට මේ දේ අන්තර්ගතයේ බිඳුවයි මේකේ පොඩි මේ දේ අන්තර්ගතයක් තියෙනවා. තමයි සුළු වගේ. එතකොට මගේ කෑම වල බැලස් නැහැ. එතකොට මගේ වැඩිපුරම තියෙන කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 50ක වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ශරීරයේ ග්ලූකෝස් ප්‍රමාණය වැඩි කරන එක. ඒක තමයි මගේ ග්ලූකෝස් ප්‍රමාණය වැඩි උනේ. ගොඩාක් දෙනෙක් හිතනවා දුමුරු පාන්, රතු පාන් මෙන්න මේ දීවැඩියා රෝගීන් හදානදී මතක තියාගන්න අපගේ සමාජයේ වෙළඳපොලේ එහෙම නැත්නම් දීවැඩියා රෝගීන්ටයි කියලා කෑම නැහැ. දැනටත් නැහැ ඉදිරියටත් ඒද කියලා කියන්නත් බෑ. මේ දුමුරු පාන එහෙම නැත්නම් බ්‍රවුන් බෙඩ් කියලා එහෙම නැත්නම් රතු පාට ඉදිආප්පම් එයාගේ රතු පාට බ්‍රවුන් වලින් එන්නේ ඇත්තටම මේක දීවැඩියා රෝගීන්ට නෙමෙයි. ඒක මම කල්නුත් කියලා තියෙනවා. මේක අපි දන්නවා අපගේ ඉන්නවා හොඳට මහන්සියලා, ඒ කියන්නේ කය මහන්සියලා වැඩ කරන සම්මාන පුද්ගලයෝ ඉන්නවා ඔෆිස් එකේ වැඩ කරන්නේ. එයාගේ කය මහන්සි වෙන්නේ නැහැ. එක තැන ඉඳන් වැඩ කරන්නේ. එතකොට ඒගොල්ලන්ට සුදු වලට සුදු පාන් වලට සාපේක්ෂව මේක බ්‍රවුන් පාන් එකක්, තුමුරු පාන් පෙත්තක්. එතකොට සුදු දියප්පන් වලට වෙනුවට රතු දියප්පන්, දුමුරු දියප්පන් මේ වගේ විකල්ප ලබා ගන්න පුළුවන්. එතකොට ඒ කැලරි ඉන්ටෙක් එක, ඒ කියන්නේ කැලරි ඇතුල් වීම අඩු වීම නිසා ශරීරයේ අර මහත් වීම නැත්නම් ස්ථූලතාවයේ අඩු කිරීමේ හැකියාව පවතිනවා. මෙන්න මේ කාරණාව නිසා තමයි මේක මේ බ්‍රවුන් වලින් අපිට බ්‍රවුන් දියප්පන් හෝ අපිට ගන්න රතුබත්. එතකොට මේ වගේ දේවල් දුමුරු සහ රතු වලින් එන්නේ. ඒක තේරුම් ගන්න දිවැඩියා රෝගීන්ට මේ බ්‍රවුන් පාන් තියෙන්නේ කියලා උපකල්පනය කරලා මේ වගේ පෙති පහක් කෑවොත් මොකද වෙන්නේ කියලා මගේ පරීක්ෂණයෙන් ඔයාලට පැහැදිලිව තේරෙනවා. කොච්චර හොඳට සීනි ප්‍රමාණය තිබුණත් දිවැඩියා රෝගීන්ට අධික කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් එකවර ශරීරය આવොත් දරා ගන්න බෑ. එතකොට දිවැඩියා රෝගීන් රතු පාන් කන්නව බෑද? සුදු පාන් නම් කන්න එපා. රතු පාන් කන්නම බෑද? ඇත්තටම පුළුවන්. මේ බලන්න මේකේ ශරීරයේ සීනි බර පරිවර්තනය කරන කාබෝහයිඩ් ප්‍රමාණයක් තියෙනවා කියන්නේ මේ 10ක්. මොකද 11.5ක් තියෙනවා කාබෝහයිඩ් ප්‍රමාණය. ඒක 5 1.5 අඩු කරපුවම 10ක් තියෙනවා. එතකොට මං කිව්වා දිවැඩියා රෝගීන්ට ඕන පුද්ගලෙක් දන්නවා ග්‍රෑම් 20ක ප්‍රමාණයක් තමන්ට අහලා ලැබෙච්ච තියාගන්න පුළුවන්. එතකොට මෙන්න මේ පාම් පෙති දෙකක්. එතකොට මෙන්න මෙයාගේ මෙතෙන් උපරිම තියාගන්න පුළුවන් කාබෝහයිඩ්‍රේට් මේ වගේ පාන් පෙති දෙකක් පමණයි. සුදු පාන් නම් කන්න එපා. සුදු පාන් කන්න නම් මේ වගේ භාගයක් වගේ කන්න නම් කන්නව එපා. සුදු පාන් මම ඒක ඉස්සරහට කියන්නම්. මොකද ගොඩාක් පරීක්ෂණ කරලා දෙනවා සුදු පාන් වලින් අපේ ඉන්සුලින් එමෙත අපේ අග්නියාශය විනාශ කිරීමේ හැකියාව පවතිනවා කියලා මම ඒක ඉස්සරහට කියන්නම්. මෙන්න මේ වගේ ප්‍රමාණයක් තමයි දිවැඩියා රෝගීන්ට එකවර ලබා ගන්න පුළුවන්. එතකොට මෙතන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ග්‍රෑම් 20 තියෙනවා. එතකොට දිවැඩියා රෝගීන්ට වෙනත් කාබෝහයිඩ්‍රේට් තියා ගන්න බෑ. වෙනත් කිසිම පිටි වර්ගයක්, බත් වර්ගයක්, අඩුමුගන රණන කුලේ පරිප්පුවත්, එතකොට මේ කඩලවත් මේ වගේ දේවල් තියා ගන්න බෑ. එතකොට මේ වෙනුවට කන්න තියෙන්නේ මොනවද? මේ වගේ ප්‍රමාණයක් අපි 20ක් ගතතර පස්සේ අපිට මොනවද කන්න තියෙන තරගය ඔයගොල්ලන්ට එනවා පැහැදිලි. ඉතින් මේ සමග ඔයාලට කන්න පුළුවන් කුකුල් මස් ග්‍රෑම් 300ක වගේ ප්‍රමාණයක් හමත් සමග. එතකොට මේ දෙයක් තියෙනවා. එතකොට සත්ව ආහාර ගත්තොත් ඔයාට ඕන මස් වර්ගයක් ලබා ගන්න පුළුවන් ග්‍රෑම් 150ක 200ක ආසන්න ප්‍රමාණයක්. ඔයාට මාළු වුණත් ග්‍රෑම් 300ක වගේ ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. බිත්තර ගෙඩි එකවර මේකත් සමග බිත්තර ගෙඩි 4ක් තම්බලා හෝ ඔමුලට් දාන නම් ඒක ඉතාම හොඳයි. ඔමුලට් වල ශරීරය එකතු වෙන ගුණය තම්බලාට වඩා ඔමුලට් එකේ ගුණය වැඩි. එතකොට ඒ සමග ඔයාට පොල් සම්බෝල සුවල්පයක්. එතකොට ඒ සමගට වට වෙනත් මේ දේ අධික සාමාන්‍ය අපි කියන්නේ කිරි ලබා ගන්න කියලා. ඉතින් කිරි කියන්නේ මේ අපේ සාමාන්‍යයෙන් මේ ප්‍රෙස් කිරි අනමාන නෙමෙයි. කිරි මුදෝපු කිරි. එතකොට මේ මුදෝපු කිරි වල මේ දේ හරි ඉහළයි. මොකද සාමාන්‍යයෙන් කිරි බොනවට වඩා මුදෝපු කිරි වල අර ලැක්ටෝස් කියන සංයෝගය අයින් කළා නිසා සීනි බවට පරිවර්තනය කිරීමේ හැකියාව ටිකක් අඩුයි. කාබන් ප්‍රමාණයක් තියෙනවා. නමුත් අර කිරි වගේ එකවර ඉක්මනින් ශරීර සීනි බවට පත්වන්නේ නැහැ. මුදෝපු කිරි ඒවල ෆැට් එක කියලා නිසා ඔකට මේවත් සංග ලබා ගන්න පුළුවන්.
ඒ වගේ තමයි අධික ප්‍රෝටීන් සහ මේදයේ තියෙන සත්ව ආහාර. ඉතින් මේකේ මේ සමග ඔයා රන් කුලේ අයත් පරිප්පු මුං ඇට කඩල කව්පි මේ වගේ දේවල් ලබා ගන්න බෑ. මොකද අවශ්‍ය කරන ග්‍රෑම් 20 ඔයාට තියෙනවා. ඉතින් මේ සමග ලබා ගන්න පුළුවන් මං දේවල් දැන් ඔයාලා මං කතා කිව්වා. පැහැදිලිව කියන්න කොච්චර හොඳ සීනි ප්‍රමාණයක් මගේ ඇඟේ දැන් මං උදේම උදාරයෙන්ම ආව හොඳට තිබ්බත් මේවා කෑම තුලින් සීනි ප්‍රමාණය ඉරන. එතකොට මගේ සීනි ප්‍රමාණය දැන් මං රාත්‍රි ආහාර නිසා හෙට උදේ සීනි ප්‍රමාණය ටිකක් ඉහළ මට්ටමක පෙන්නුම් කරනවා. එතකොට ඔයා උදේ ආහාරත් කාබෝහයිඩ් ප්‍රමාණයක් ලබා ගත්තා. ඒ මුළු දවසම සීනි මට්ටම වැඩි. එතකොට මේක තමයි සීනි පාලනයෙන් තොර කියන්නේ. එතකොට මං දැන් කාබෝහයිඩ් ප්‍රමාණය වැඩිපුර කෑවනම් මගේ උදේ ආහාරය දැනගන්න ඕන විශේෂයෙන්ම දියඩිය රෝගෙ පොඩ්ඩක් පරක්කොල්ල ගන්න. එතකොට සම්කිසි ප්‍රමාණයක් ග්ලූකෝස් ප්‍රමාණය අඩු වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම උදේ කෑම වේල තුල පුළුවන් තරම් අඩුම ගන්න කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය 10ට වඩා අඩු ප්‍රමාණයක් තියාගන්න. අධික මේදේ සහ අධික ප්‍රෝටීන් ප්‍රමාණයක් එල් ආර් ලබා ගන්න. ඉතින් මෙන්න මේක ඔළුවට ගන්න. අපිට කොච්චර හොඳින් සීනි පාලනය වුණත් ඔයා කොච්චර ඖෂධ කොපමණ පුරා වැඩිපුර බිව්වත් මේවායේ කෑම කාලා අත්තටම ශරීරයෙන් සීනි පාලනයක් කියන්නේ තුලනය කරන්න හරි අමාරුයි. ඉතින් පුළුවන් තරම් දෙවිය රෝගින් කාබෝහයිඩ්‍රේට් එහෙම නැත්නම් අපි සිංහලෙන් කියන්නේ පිස්තේ අවමස් අවම තියාගෙන තමන්ගේ කැම්පින් ගන්න සකස් කරගන්න. ඔයගොල්ලෝ හිතනවා නම් සුදු පාන් කන්නේ කන්න හොඳ නැහැ, රතු පාන් හදලා තියෙන දිවැඩිය රෝගින්ට කියලා මත ඒක අයින් කරගන්න. අපිට කන්න පුළුවන් වෙනද පොලේ තියෙන කෑම හරි අඩුයි. නමුත් අපිට තෝරා බේරාගෙන ග්ලයිමින්ස් ඉන්ඩස්ට්‍රියලාගේ දැනගෙන ග්ලයිමින්ස් ලෝඩ් කියන්නේ මොකද්ද කියලා අපිට අවශ්‍ය කරන ප්‍රමාණයෙන් ලබා ගත්තොත් පහසුවෙන් දිවැඩියාව පාලනය කිරීමේ හැකියාව පවතිනවා. ඉතින් මේ කාරණා ඔළුවට ගන්න. තව ඉක්මනින් මම වීඩියෝ එකක් කරන තුරු අද මම වීඩියෝ කරන අපේ කරන ඔබ සැමට අයිබුවන්. ජය වේවා.